කැනඩාවේ දී ඝාතනය ලක්ුණු ශ්‍රී ලාංකිකයින් 6 දෙනාගේ අවමංගල්‍ය කටයුතු ඊයේ පස්වරුවේ ඔටාවාහිදී සිදු කෙරුණි. පවුලේ හිතවතා වුණු ගාමිණීගේ අවමංගල්‍ය කටයුතු ලංකාවේ සිදු කරනු ඇති අතර මෙම අවස්ථාවේ පැවැත්ුණේ දර්ශනී හා දරුවන් වෙනුවෙන් පැවති සැමරුමයි. මෑතක් වනතුරු රෝහලේ සිටි දර්ශනීගේ සැමියා සහ දරුවන්ගේ පියාවන ධනුෂ්ක වික්‍රමසිංහ අවමංගල්‍ය උත්සවයට එක්ව තිබුණේ අතේ මහපටැංගිලි වෙලුම් සහිතවයි. අවමංගල්‍ය උත්සවයේදී ධනුෂ්ක හඬා බැලපෙනු දක්නට ලැබුණු බව කැනඩා මාධ්‍ය වාර්තා කර තිබෙනවා. පවුලේ සමාජිකයන් ඔහු වටකර සැනසූ බවද වාර්තා වෙනවා. කුඩා සුදු පෙට්ටි තුනක් සහ විශාල ලී පෙට්ටි දෙකක් ඇතුළුව මිනි පෙට්ටි පහක් කාමරයේ තිබුණු අතර මියගිය අයගේ ඡායාරූප පෙළට තබා තිබුණි. ඝාතනයට ලක්ුණු පවුලේ හිතවතාවන ගාමිණී අමරකෝන්ගේ බින්ද සහ දියණිය මෙයට ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වුණු අතර හඬපට ප්‍රචාරය විය. ගාමිණීගේ දියණියක තම මියගිය පියාට පුදුමාකාර තාත්ත කෙනෙකු වීම ගැන ස්තුතිය පුද කරමින් එම ඉදිරිපත් කිරීමේදී ගීතයක් ගායනා කිරීම බොහෝ දෙනෙකුගේ නෙතට කඳුලක් මතු කර විය. මෙම අවස්ථාවට බෞද්ධ චාරිත්‍ර මෙන්ම විවිධ ආගම්වල දේශකයන්ගේ ආවර්ජනද ඇතුළත් විය. අවමංගල්‍ය උත්සවයෙන් පසු ඔටාවා නගරාධිපති මාක් සට්ක්ලිෆ් වාර්තාකරුවන්ට පැවසුවේ අපි මේ පවුල් දෙක වටා අපේ රැකවරණයේ දිගටම තැබිය යුතුයි. ඔවුන්ට ඉදිරියේදී බොහෝ දුෂ්කර දින සහ අභියෝග රාශියක් ඇත යනුවෙනි.